තමුන්ගේ බිරිඳත් එක්ක ගත කරන ජීවිතේ කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ යෙහෙළිය සොඳුර ඔබ විනි. දන්නෙම නැති තැනක ඉඳලා දන්නෙම නැති කෙනෙක් විදියට ඔබ මගේ ජීවිතයට ආවා. ඊට පස්සේ ඔබ මගේ හොඳම යෙහෙළිය වුණා. ඔබ මගේ හොඳම යෙහෙළිය වෙලා මගේ ජීවිතයට ආදරේ ඉගැන්නුවා. මං උඹෙන් ආදරේ ඉගෙන ගත්තා. හැමදේම ඉගෙන ගත්තා. ඒ ඔක්කොම මට උගන්නලා ඔබ යන්න ගිය දවසේදී මට ඔබ නතර කරගන්න බැරි වුණා. ඒ තමයි ලෝක ධර්මතාවය, සත්‍යතාවය. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ යෙහෙළිය සොඳුර ඔබ විනි. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ යෙහෙළිය සොඳුර ඔබ විනි. අපි විවාහ ජීවිත ගත කරන සාමාන්‍ය ගිහියෝ හැටියට අම්මේ තාත්තේ දුවේ පුතේ ජීවිතේ තේරුම් ගත යුතුම ඇත්තක් තමයි මේ කියන්නේ. දැන් ගොඩක් වෙලාවට මේ වෙඩින්ස් ගන්නවානේ කෝටි ගණන් වියදම් කරලා. හැම ඊයේ පෙරේදා එංගලන්තයේ වෙඩින් එකක් අරගෙන 1,70,00,000 ලංකාවේ සල්ලි වියදම. 1,70,00,000 කේක් එක 106යි එංගලන්තේ. දෙන්න බැඳලා හනිමූන් යනවා එංගලන්තේ. පොලිසියෙන් ඇවිල්ලා මෙයාව අරගෙන යනවා. වෙඩින් එක සුමානෙයි. සුමානෙ මගුල ඉවරයි. ඒ නමගිය ATM මැෂින් වලින් සල්ලි හොරකම් කරපු කොල්ලෙක් ලංකාවේ. ලංකාවේ කොල්ලෙක්. ඉතින් ලොකුවට මේ මගුල් ගේ ගන්නවා. ඊට පස්සේ බිරිඳව දාලා ඉරේ යනවා. ජීවිතේ මම නම් යෝජනා කරන්නේ ලොකුවටම සමරන්න කියලා අවුරුදු 25 හරි 50 හරි හොරෙන් බඳින්න කියලා මං කියන්නේ. පැනලා ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. එහෙම බැලුවා මේ අයිමේ ලංකාවේ ওই කෝටි ගණන් වියදම් කරපු වෙඩින් කීයක් බැඳලා සුමානෙන් ලබන් ගහලා රටටම කියලා ලොකුවට කියලා බඳිනවා. ලක්ෂ ගාණක් වියදම් කරලා හෝටල් බුක් කරලා බැඳනට ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ ගාණක් වියදම් කරලා ගන්න ඕන උත්සවය තමයි අවුරුදු 25 ජුබිලේ. මං කියන්නේ 25ක් හිටියානම් සමරපන්. සම්හරන්නේ ඉස්සෙල්ලා නේද? එතකොට අපි දන්නවා මේ ලස්සන සින්දුව මේක ඇතුලේ තියෙන ඇත්ත තේරුම් ගත්තොත් අද අපේ ළමයි අකාලේ තමුන්ගේ විවාහ ජීවිත විනාශ කරගන්නේ නැහැ. තනිකරම බොරුවකින් පිරීලා ඉන්නේ, බොරුවකින්, මිත්‍යාවකින්. කොහේ හරි ඉඳලා ඔබ මගේ ජීවිතයට ඇවිල්ලා මගේ ජීවිතේ මාව හොඳටම දන්න කෙනා බවට ඔබ පත් වුණා. Divi ga
रमने मगे ये हे लिय चंदूर ओब वीनी अभी तो ये पैकेट देख रहा आधे रेखा ना ओन तरंग गैन वहाँ पे ना ने अभी उनका पिरमिंट के हम इन्नो ने ताब काली का आधे रेला बंद ने वो ये किंग मत आधे रेना किंग ने कंडा हम बिन्ने ने मेरे लास्ट ने की थी ऐसी ले किया ना माँ उबाते का रंडू ना माँ उबाते का तरह वेला ही थिया अभी कतानो का नहीं थिया अभी बहुम आधे रेंग बैलेंड का नहीं थिया मैं हम विनाश का माँ ऐतुले में पे में ही रासत एही पालयत ओबेन उगती मामे मैं प्रश्न आने गारुतर महा संग्रात ने ने मैं यहाँ मैं गिही जानता आवाज़ ගේ ඇතුලේ මේ ස්වාම පුරුෂෙක් බිරිඳක් රණ්ඩු වෙන්නේ නැත්තම් ඒ ගෙදර රහක් නෑ නේද? හරි මූසලයි ගෙදර. ඔය හුඟක් ඔය මගුල් ගෙවල් වලට ගියාම මට කතා කරන්න කියලා කිව්වහම මම පළවෙනියෙන්ම කියන්නේ මම නම් දෙන්නටම එක්කෙනෙක් වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න කියලා නම් අද ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද අද තමයි උඹලගේ විනාශය පටන් ගන්න දවස කියලා. මම බැඳපු මිනිහෙක් හැටියට කියන්නේ. දැන් බැඳලා මා බැඳලා අවුරුදු 20කට වඩා වැඩි. එහෙනම් යමක් කමක් දන්නවා විවාහය ගැන. ගයක් ඇතුලේ දෙන්නෙක්ට දෙන්නෙක් ආදරය කරනවා කියලා කියන්නේ. ඒ දෙන්නගේම ස්වභාවය එක තැනකට එන එක නෙවෙයි. එක තැනකට එන එක නෙවෙයි අපි දෙන්න දෙන්නෙක් කියලා තේරුම් ගන්න එක අපි දෙන්න දෙන්නෙක් කියලා තේරුම් ගන්න දවසේදී ඒ ගේ ඇතුලේ සතුට ඉතිරෙන්න පටන් ගන්නවා ඒ නිසා දිගටම කතා කරගෙන ගිහිල්ලා සුමානයක් විතර කතා නොකර ඉඳලා කතා කරනකොට මාර්ගගති එහෙමකක් තියෙනවා ඉතින් ඉඳලා හිටලා ඔය ටිකක් කොහේ හරි තරහ වෙලා ගියත් තවත් හොඳයි ඉතින් සාමාන්‍ය එතකොට තවත් ගති समहार मत विना තාත්තා එකක් කියනවා අම්මා එකක් කියනවා ඕක ඇතුලේ තමයි දරුවෙක් විවිධත්වයට ගරු කරන්න ඉගෙන ගන්න හරියට බැලුවතින් විරුද්ධ මත ඉවසන්න ඉගෙන ගන්න අම්මගෙන් තාත්තගෙන් මේ දෙන්නගේ ගැටුම ද්වන්ද ගැටුමක් සම්පූර්ණ ගැහණියක් සහ පිරිමියෙක් ආකල්ප වෙනස් සිතුවිලි වෙනස් ඒ නිසාද මහාචාර්යතුමා මේ විදිහට ඒක ලියන්නේ පෙමේ ඊ රසත් එහි පලයත් ඔබෙන් वचन दिवी උඹ මට ජීවිතය ඉගැන්නුවා උඹ මට ඉවසීම ඉගැන්නුවා උඹ මට දරා ගන්න ඉගැන්නුවා තරහ ගිහිල්ලා කෑ ගැහුවට පස්සේ ආයේ hina වෙන හැටි මට ඉගැන්නුවා අපිට වෙන් වෙලා ඉන්න බෑ කියලා ආදරය කරන මිනිස්සු ගැටුණට එකට ජීවත් වෙන්න ඕනේ කියලා උඹ මට ඉගැන්නුවා නොතිර ලොවේ විරාහ දුකේ අඳුර ඉනි मारु कतरे सुलंग दिशे तानीव पिटवे मी ऑस्ट्रेलिया में मेलबर्न में मामे इन्ने विलावे मामे दान न कहने कुटे मैं सिद्धू ही मसिद्धू ना थारुन युवला थारुन युवला बीरिंद वेक्का गने आने वैड़े आरीला हस्बैंड कार के इन्वा आये वैड़े करने ताने टे පල්ලෙහාට එන්න කියලා කෝල් එක දෙනවා ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ හොයාගන්න බෑ
කාපාකක හොයනකොට කාර් එකේ හැමම මැරිලා මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමි එහෙම බෑ මම අපි දෙන්න වැඳලා දැන් අවුරුදු 25ක් ඔයාට ඕන ඕන වෙලාවට යන්න බෑ කියලා කිව්වා කි කඩ යනකොට එහෙම මේකට එහෙම කියන්න බෑ දැන් එහෙම කියන දේ අහනවද මේ අපි දෙන්නම එකට මැරෙන්න ඕනේ එහෙම කතා වෙන අය තමයි ටාර්ගට් එක මැරෙන්නදලා නිකන් ඉන්න ඕනේ ඒකට කෝච්චර පයිම කියලා ඒකට පයින් දැම්ම මම බේරෙනවා කියලා ඒවට හවු වෙන්න එපා දැන් මේකේ මේ ඇත්ත අපි කොච්චර එකට ජීවත් වුණාද දැන් අවුරුදු 70ක් එකට ජීවත් වුණාද අපි එක්කෙනෙක් තනියම යනවා ඒක තමයි ලෝක ධර්මතාවය මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමි මේ සත්‍ය හැමදාම මෙනෙහි කරනවා නම් කවදාවත් ඔබ ඔබේ බිරිඳට විරුද්ධව වැරදි කරන්නේ නැහැ ඔබේ ස්වාම පුරුෂයාට විරුද්ධව වැරදි කරන්නේ නැහැ මම ජීවිතේ මේ සත්‍ය තේරුම් ගන්න තාක්කල් ඕන තරම් ඔය වැරදි කරපු කෙනෙක් හිත්‍රිද්දනේවා ඒවල කෙලවරක් තිබුණේ නැහැ නමුත් මේ ඇත්ත තේරුම් ගන්නකොට අවංකවම අත වෙනකොට මම එක වචනකින් මගේ බිරිඳගේ හිත රිද්දන්නේ නැහැ මට ලොකු වාසනාවක් මේ ඇත්ත අපිට මේ කාලෙදී දැනගන්න ලැබිච්ච එක මගේ දුව මගේ බිරිඳගේ හිත රිද්දවනකොට මට ලොකු උනන්දුවක් ඇති වෙනවා ඒක පැත්තකට අරගෙන කතා කරලා ඒක තේරුම් කරලා ඒක හදන්න මට ඉස්සර එහෙම තිබුණේ නැහැ දැන් මට තේරෙනවා අපි හෙට හමු නොවන අය මගේ බිරිඳ එක්ක මං අද විතරයි වෙන්න පුළුවන් ඉන්නේ මේ ඇත්ත හැම තිස්සෙම මාව අවදි කරනවා කොයිද කියා මන්ද කියා නොදැන ආවේනි දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ වීනි